ඉන්දියා ප්‍රාන්ත මැතිවරණ කියන්නේ සංකීර්ණ මැතිවරණ ක්‍රමවේදයක්. අපි මේ පිළිබඳව වැඩිදුරටත් කතා කරන්න සූදානම් විදේශ විත්තිකී විචාරක ප්‍රසාද් කෞශල්‍ය දොඩංගොඩගේ ඉන්නවද අපිත් එක්ක හැදිරිට එක්කලා. ප්‍රසාද් අපි 얘 ගැන කතා කරමු. දැන් මේ ප්‍රාන්ත මැතිවරණේ ලබන වසරේ තියෙන මහ මැතිවරණයට ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. අපි 얘 ගැන කතා කරමු. පැහැදිලිව අසංක දැන් මේ වෙනකොට ලෝකේම කතාබහ වෙන්නේ මේ තිබිච්ච ප්‍රාන්ත පහේ මැතිවරණ ලබන අවුරුද්දේ අප්‍රේල් මැයි වකවානුවේ පැවැත්වීම නියමිත ඉන්දියා මහ මැතිවරණයේ එක්තරා ආකාරයක පැතිකඩක් කියලා. දැන් අපි කලින් ප්‍රවෘත්තියන්ගෙන් අපි දැක්කා ප්‍රතිපලය කොහොමද කියලා. ප්‍රතිපල නිකුත් වීම නියමිත තියෙන මිසෝරාම් ප්‍රාන්තයේ විතරයි ප්‍රතිපල අද දවස ඇතුළත නිකුත් වෙන්න පුළුවන් බොහෝ දුරට චන්ද්‍රය ගණන් කිරීම වෙන සිදු වෙන නිසා නැත්තම් කෙට උදේ වෙනකොට මිසෝරාම් ප්‍රතිපලය දැනගන්න පුළුවන්. දැන් මේ වෙනකොට වැදගත්ම කාරණේ තමයි අපි මේ ප්‍රතිපලවල දැක්ක මේ ප්‍රධාන කියන්නේ හින්දි හાર્ට්ලන්ඩ් කියන කොටසේ ප්‍රාන්ත තුනක් මේ වෙනකොට කියන්නේ මේ බර පැවති මහමැතිව මේ ප්‍රාන්ත මැතිවරණ පැවති ඒ ප්‍රාන්ත තුනක හරියටම අපිට මේ මහමැතිවරණයේදී සිදුවිය හැකි දේ ගැන යම්කිසි ඉඟියක් තමයි මේ කොටස දකින්නේ. මොකද මේ ඉන්දියාවේ වඩාත්ම බලවත් කොටසේ තමයි මේ හින්දි හાર્ට්ලන්ඩ් කියන කොටස. මේකෙන් දැන් අපි ගත්තොත් ඊයේ අපි ප්‍රතිඵල දැක්ක ඒ මේ ප්‍රධාන කියන්නේ කොංග්‍රසය පරාජය කරපු ප්‍රාන්ත දෙකක් සහ ඉතුරු ප්‍රාන්තය සම්පූර්ණයෙන්ම ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ප්‍රාන්ත තුනක බලය මේ හින්දි හાર્ට්ලන්ඩ් තුල දිනා ගැනීම තුලින් ඉතාම ප්‍රබල පණිවිඩයක් ලැබෙනවා මෝදි අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියත්වයේ පිළිබඳව. දැන් මේකට අසංක අපිට මේ අද දිනේ වෙනකොටත් තියෙන මේ ජනමත විමසුම් ප්‍රතිඵල දිහත් බලන්න වෙනවා. කියන්නේ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සහ කොංග්‍රසය ඔහුට ආසන්නවත්ම ඉන්න කියන්නේ ඔහුට යම්තා දුරකට හෝ ආසන්න භාවයක ඉන්න රාහුල් ගාන්ධි විපක්ෂ නායකවරයා මේ දෙදෙනා අතර පරතරය බැලුවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියත්වය විවිධ පැතිකඩ වලින් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා කියන එක තමයි අද දිනේ නිකුත් වෙච්ච ජනමත විමසුම් ප්‍රතිඵල වලිනුත් පෙන්වූ කරන්නේ. දැන් මේකෙම පැතිකඩක් තමයි අසංක අපි දැක්කාද ඉන්දියා කොටස් වලද පොලේ මෑත කාලේ සිදුවෙච්ච ප්‍රබලතම විශාලතම වර්ධනයක් අද දිනේ පෙන්වූ කළා මේ ಭಾರತೀಯ ජනතා පක්ෂයේ මේ හින්දි හાર્ට්ලන්ඩ් එකේ ප්‍රාන්ත තුනක් ජයග්‍රහණය කිරීමත් එක්ක. මොකද මේ මැද කොටසේ කියන්නේ උතුර සහ මේ ඉන්දියාවේ උතුරු දිග පැත්තට බර වෙන්න ওই මැද කොටස තමයි වඩාත්ම කියන්නේ ඉන්දියා ජනගහනේ තුනෙන් එකක් මේ භූමි ප්‍රමාණයෙන් හතරෙන් එකක් අයිති කොටස. එතකොට මේ කලාපය තුලින් ලබන බලය කෙලින්ම මේ අපිට යම් අදහසක් ගන්න පුළුවන් ඉදිරි මහමැතිවරණයේදී නරේන්ද්‍ර මෝදිගේ මෝදි රැල්ලක් නිර්මාණය වෙමින් පවතින බවට. ඒක තමයි මේ ඉන්දියා ප්‍රාන්ත මැතිවරණය ගැන මෙච්චර කතා කරන්නේ අන්තර්ජාතික මාධ්‍ය. ඒ වගේම ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා. හොඳයි ප්‍රසාද් අපි ඉදිරියටත් මේ පිළිබඳව කතා කරමු.